අයිබෝවන් කාලින ප්‍රවෘත්තිය වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්තිය විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අන්තරේ කොළඹට විරෝධතාකරුවන් විජේරාමේ අගමැති නිල නිවසට යයි පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් Goldface අරගලයට අදට දින 16යි. අගමැතිට සනීපයි. අපිට අසනීපයි. අගමැති මහින්ද 19 බලාත්මක කිරීමට යයි. යෝජනාව හෙට කැබිනට්ටුවට. ගුරු විදුහල්පති හා අනධ්‍යයන සේවකීන් හෙට ලෙඩ වෙයි. රට පුරා පාසල් කටයුතු අඩාල වීමේ අවධානමක්. 69 ලක්ෂයේ ජනවරම රැකගන්න රජයට සහය පළ කරමින් කොළඹදී උද්ඝෝෂණයක්. කිරිපිටි මිලත් ලබන සතියේ සිට 120 කින් යලි ඉහළට සබන් ගාලත් ඉවරයි සබන් කැටයක මිල රුපියල් 200 ආසන්නයට චීනයේ ප්‍රාථමික පාසල් දරුවනුත් ශ්‍රී ලංකාවට ආධාර කරයි පොකට් මනී වලින් ලංකාවට ලක්ෂ 50ක් දෙයි ජාත්‍යන්තරයට ගිය හේතුව වතිකාන්වේදී කාදිරල් හිමි කියයි ප්‍රථමයෙන් දේශීය පුවා අද කොළඹ කොටුවාශ්‍රිත ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කර මාර්ග බාධක රැසක් යොදා තිබුණා. එමෙන්ම මාර්ග කිහිපයක්ද වසා දැමීමට පොලිසිය කටයුතු කළා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන්ට චෛත්‍ය පාරෙන් ගාලු මෝදරට ඇතුළු වීම වළක්වා තිබූ අතර පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ නිල නිවස වෙත ගමන් කළා. එෙහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. අද උදෑසන කාලයේ සිටම කොළඹ කොටුව සහ අවුට ප්‍රදේශ රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. එමෙන්ම කොළඹ කොටුව සහ ආශ්‍රිත ප්‍රදේශ රැසක මාර්ග වසා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණා. පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර වෙනදා මෙන් නොව මෙවර ස්ථිර මාර්ග බාධක යොදමින් එම මාර්ග වසා තිබෙන අයුරුද දක්නට ලැබුණා. ඇතම් ස්ථානවල දිගු ඇන සහිත මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා කළු පැහැති ඉටිරෙදි වලින් වසා තිබෙනුද දක්නට ලැබුණා. මේ අතර අද පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතාවය කොළඹ කොටුවෙන් ආරම්භ වී ඉදිරියට ගමන් කරද්දී පොලිසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන් කොටුව චෛත්‍ය පාර අසලට පැමිණියා. එම ස්ථානයේ දැඩි රැකවල් යොදා චෛත්‍ය පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබුණු දක්නට ලැබුණා. විරෝධතාකරුවන් එම ස්ථානයේ විරෝධතාව නිරත වීමෙන් අනතුරුව කොළඹ කොටුව ටෙක්නිකල් හන්දිය පංචකාවත්ත මරදාන ඔස්සේ ඉදිරියට පැමිණ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස අසලට පැමිණියා. මස්ථානේ විරෝධතාවේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර තරමක උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
හිමිකරා සාමයයි හිමිකරා ඒ වෙනුවට මනකණ්ඩර මර්මණය ගෙනල්ලා පීඩාව ගෙනල්ලා රටේ මිනිසුන්ට දරන්න ප්‍රශ්න ප්‍රමාණයක් කොට නැගුවා ඉනනතුරුව විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ නිල නිවසේ සිට යලිත් කොළඹට පැමිණීමේ ගමන් ආරම්භ කළා. ඉනනතුරුව ඔවුන් අද පසරු 6 පමණ වන විට කොළඹ ගාලුමෝදුරට පැමිණියා. පැමිණ අරගලයේ සමග එක් වුණා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 16ක් විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිටටද පැමිණියා. මේ අතර රටපුරා ජනතාව වේදිපැස රජයට එරෙහිව තවදුරටත් සිය විරෝධය පළ කරමින් සිටිනවා. ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රටපුරා ජනතාව ගාලු බොදුර ඉදිරිපිටට රැස්ුණේ අකණ්ඩ අරගලයක් ආරම්භ කිරීමටයි. අවුව වැස්ස නොතකමින් දිගටම සිය අරගලය ගෙන යන මේ ජනතාව පවසන්නේ සටන දිනනතුරු විරෝධතාවය අත්හරින්නේ නැති බවයි. ගාලු බොදුර විරෝධතාවයට මේ වන විට විවිධ පාර්ශවයන් දිනපතා සිය සහාය පළ කරමින් සිටිනවා. අරගලය පැවැත්වෙන ස්ථානයේ අකණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබෙනවා. ගාලු බොදුර විරෝධතාවයට අදට දින හසයයි මෙතර වතුකම්කරුවන් පිරිසක් අද කොළඹට පැමිණියා. කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පාගමනකින් ඔවුන් ගාලු බෝදුර මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට උත්සාහ කළද පොලිසිය මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබුණා. එහිදී පොලිසිය සහ වතුකම්කරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අනතුරුව පිරිස විසිර ගියා. මෙතර 69 ලක්ෂයේ ජනවර්ම රැකගමු යන මෙන් රජයට සහය දක්වමින් නිදහස් චතුරස්‍රයේදී අද පසුරුවේ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. ඒ කොළඹ මහනගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන කුලතිස්ස ගී කියනගේ සහ මහින්ද කහඳගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිනි මරුවෙක් නෙමෙයි. අද බලන්න මේ ගෝල් පේස් එකට ගියාම ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සලා අවුරුදු 18 16 කොල්ල හද්ද කුණුවරපෙන් ජනාධිපතිතුමාගේ අම්මා මතක් කරලා බයිනවා. ඒ ජනාධිපතිතුමා ඒත ඉරේව ක්‍රියාමාර්ග ගන්නෑ. මේ අතර රටපුරා ජනතාව තවමත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා. නන්නාදුන්නට මාතිවේදියා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් අපද ඊයේ විකාශය කළා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමා හොඳට කාලා බීලා ඇඳලා ව්‍යායාම කරලා දුවලා පැනලා ඉන්නවලු. එහෙන් බහින ලෙඩක්වත් නැහැලු. ඇත්තටම එතුමන්ලට නම් එහෙන් බහින ප්‍රශ්නයක්වත් නැති බව අප දන්නවා. ලෙඩවෙලා ඉන්නේ අපේ මේ රටයි. දුවනවා තියා ඇවිද ගන්නවත් බැරි ගානට හතර ගාතෙන් වැටිලා ඉන්නේ අපේ රටයි. නියම බෞද්ධයින් තණ්හාය ජායතේ සෝකෝ කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ විනාශයට මුල තණ්හාව කියලයි. උරුම වූ ගෞරවය පවා තණ්හාව නිසා නැතිවන බව පිළිගත යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හොඳට කාලා ඇඳලා දුවලා පැනලා එක්සර්සයිස් කරලා ජීවත් වෙද්දී අපේ රටේ ජනතාව කන්න නැතිව ගෑස් සිලින්ඩර කර තියාගෙන තෙල් පොලිම්බල දහදුක් විඳිනවා. විදුලි කප්පාදුව නිසා යෝකට් හදපු ව්‍යාපාරිකයා පවා අද විනාශ වෙලා අවසන්. බත් පැකට් එකක් ගන්න කඩ වහලා පාන් ගෙඩියක් රුපියල් 150ක් විතර වෙනවා. හාල් කිලෝව රුපියල් 280ට පැන්නා. කිරිපිටි දැකපු කාලයක් මතක නැහැ. පොලිම්බල හිටපු අහිංසක මිනිස්සු පොලිම්බලම මැරිලා ගියා. මුදල් ඇමති අලි සබ්‍රි මහත්මයාට ලෝකෙ වටේ අද සිංගමනේ යන්න වුණා ඒ ආහාර ඉන්ධන සහ බෙහෙත්වලට සල්ලි ඉල්ල ගන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඔබට යන්න කියන්නේ නැහැ. යවන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒ අයත් හොඳට කාලා බීලා ඇඳලා දුවලා පැනලා එක්සර්සයිස් කරලා ජීවත් වෙන අය. මේ කවුරුත් මේ මහා ධනස්කන්ධයේ වාසනාව අත්හරින්නේ නැහැ. හැබැයි ඕනම වෙලාවක පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අනුශාසනාවලට තමයි රට කරන්නේ කියලා කියනවා. හොඳ බෞද්ධයින් එක්සර්සයිස් කරනවට අමතරව අත්හැරීම කියන ව්‍යායාමයත් ප්‍රගුණ කළ යුතුයි. ඇත්තටම ඔබ සැමගේ බෞද්ධකම ගැන පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ මෙහෙම කතාවක් පසුගියදා කිව්වා. අගමැතිවරයා සමහරට බොහෝ භික්ෂුන් වහන්සේලා පව රැවටිලා ඉන්නවා එතුමා හොඳ බෞද්ධයෙක් කියලා නැහැ. එතුමා තමන්ගේ සියලුම ආගමික වතාවත් වලට යන්නේ දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයේ. තමන්ගේ ඇඟේ බරට රත්තරන් බරට බරක් පූජා කළා ආගමික වතාවක් කරන තිරුපති දේවාලේ. රටේ ජනතාවට රත්තරන් නෑ, ඩොලර් නෑ, වත්කම් නෑ කියන කතන්දරයට මෙන්න හේතුව. ඔවුන් රටේ සම්පත් ගෙනිහිල්ලා අර දේවාලවල ගොඩ ගහනවා. ඔය බෞද්ධකම ගැන කතා කර නැත්තන්ගේ භක්තිය කොතනද තියෙන්නේ කියලා පැහැදිලිද? රැවටෙන්න එපා. මේ බෞද්ධ නායකයෝ නෙමෙයි. බෞද්ධ නායකයෝ නම් මේ වගේ වංචා සොරකම් දූෂණ කරන්න පුළුවන් කමක් නැහැ.
තිරුපති වඳින්න උගන්ඩා ජෙට්වල යන රට පාලනය කරන්න ඥානක්කලගේ උපදේශ ගන්න ඔබතුමන්ලගේ අනුවණකම නිසා මේ රට මේ අගාධයට ඇද වැටෙන්න ඒක ප්‍රධාන හේතුවක් වූ බව කිව යුතුයි. කවුරු වුණත් ඊයේ නමක් නැති මාධ්‍යවේදියා සහ ඒ පිටපත ලියූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශකින් ඔබව කබලෙන් ලිපට ඇද දැමූ බවයි අපට නම් තේරුණේ. එය දැනුවත්ව කළාද නොදැනුවත්ව කළාද යන්න අපට නිශ්චිත නැහැ. ඔබතුමා සනීපෙන්ද කියලා අහපු ප්‍රශ්නය සහ අගමැතිතුමනි ඔබේ උත්තරය අපි ආයේ අහලා බලමුද? ඔබ අසනීප තත්වයෙන් පසු වුණා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා. මේ වර්තාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද? මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සයිස් කළා, දුවලා එක්සයිස් කරලා ඉතරයි ඉන්න මේ ආමත් මට ඔය කරුණියොත් එක දුවන්න පුළුවන්. අප කිසිදු මිනිසෙකුට මරණය ලෙඩ රෝග ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක අපේ ආගම්වලට විරුද්ධයි, අපේ මනුස්සකමට විරුද්ධයි. එහෙම ප්‍රාර්ථනා කිරීම ම්ලේච්ඡයි. ඒ නිසා අගමැතිතුමනි ඔබ ඔය වයසටත් දුහලා පැනලා ඕන සෙල්ලමක් දැම්මට අපට කමක් නැහැ. මොකද හැට පැන්නත් වඳුරු බිම ගමන් නැහැ කියලා කියමනක් තියෙනවනේ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට දැන් වයස අවුරුදු 76යි. ඒ වයසටත් දුහලා පැනලා එක්සර්සයිස් කරලා ඉන්න එක අගේ කළ යුතුයි. ප්‍රශ්නයත් ඒතන නෙමෙයි. තමුන්නාන්සලව මේ රටේ ජනතාව ඔය පුටුවල ඉන්දුවේ වෙනත් කාරණයකටයි. යාන්තම් මැරෙන්නේ නැතුව හරි තුන් වේල කාලා ඉන්න ක්‍රමයක් හදන්නයි. බෙහෙත් පෙත්ත හිඟ නැතුව ගන්න පුළුවන් සිස්ටම් එකක් හදන්නයි. සපත්තු නැතත් කමක් නැහැ. කැඳ ටිකක් පෝලා හරි හැම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් හදන්නයි. අගමැතිතුමනි අප ඔබතුමන් එක්ක ඊරිසියා නැහැ, වෛරයකු නැහැ. හැබැයි මේක ඔබතුමන්ලගේ පින, මේක අපේ පව කියලා නම් හිත හදාගන්න අප දැන් සූදානම් නැහැ. විශේෂයෙන් වත්මන් තරුණ පරම්පරාව ඒකට කොහොමත්ම සූදානම් නැති බවයි අද රට හතර අතින්ම අහන්න ලැබෙන්නේ. ඔය වයසට මේ තරුණ ජවයේ එක්ක දැන් දුහන්න බෑ. දුවනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ ධර්ම චක්‍රයේ අතේ ගහගත්ත තනතුරට උසස් වීම වලට මිනි මරණ කීප දෙනෙක් හොයා ගන්න වෙනවා. එයාලගේ අතට T56ක් දීලා වෙඩි තියන්න කියන එක විතරමයි දැන් කරන්න පුළුවන්. ඒත් 2,65,00,000කට වෙඩි තියලා ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මොකද ඒ තුවක්කු එදාට Tamanගේ පැත්තටත් පත්තු වෙන නිසා. අපට තේරෙනවා ඔබට දාලා යන්න හරි අමාරුයි කියලා. මහානායක ස්වාමින් වහන්සේලාත්, ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේත්, කාදිනල් හිමිපාණන් ඇතුළු බොහෝ ආගමික නායකිනුත් පමණක් නෙවෙයි රටම යන්න කියද්දී ඔබ කියන්නේ අන්තර්වාර රජයක් හැදුවත් මම තමයි ඒකේ අගමැති කියලා. මොන අන්තර්පාලනයක්ද? එකාටිකා නැතුව කොහොමද අන්තර්පාලන කියන්නේ? එක්කෙනාගේ ප්‍රතිපත්තිය, එක්කෙනාගේ එකඟතාවයන් නැතුව කොහොමද අන්තර්පාලන කියන්නේ? අන්තර්පාලන කියනවා නම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන සමාජ වැටිවල. ඉතින් ඒකින්ද මේ වෙනාගම තියුණු තියාර අනිල් තුමසිංහ ඕ වෙනත් අට්ටිය දාගෙන කරන්න සූදානම් මං හිතන්නේ කෙනෙක්වත් කැමති වෙයි කියලා. දැන් ඇත්තටම ඔබ කියන්නේ මේ නාමල් බේබිටත් ඔටුන්න දීලා යනවා කියලාද? අප දන්නවා රාජපක්ෂ පවුල් ගහේ වැඩිම පිරිස අයිති ඔබේ පවුලට. අප හිතන්නේ නැහැ තාත්තා මිදින දුක දන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුතා නම් මේ දේශපාලනයට එවි කියලා. නමුත් ඔබට නාමල්ට, යෝෂිතලට, චිචීලට, ශශේන්ද්‍රලට විතරක් නෙමෙයි මුණුපුරන්ටත් ඇමතිකම් දීලා යන්න පුළුවන් නම් ඔබ ඒකත් කරනවා ස්ථීරයි. ඇත්තටම මේ රට මේසා අගහදයකට ඇද දැම්මේ ඔබ බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂකය හැටියට යෝජනා කරනකොට පළමුවෙන් විරුද්ධ වුණේ මම. මං කිව්වා දෙන්න එපා. ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙලා නැහැ. කවදාකවත් දේශපාලනයට ගෑවිලා නැහැ. ඒ නිසා මෙතුමාට දෙන්න එපා, ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න කියලා. නමුත් මහින්ද මහත්තයා ඒක ඇහුවේ නැහැ. පවුලේ කෙනෙක් ගන්න ඕන නිසා ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුන්නා. වැරදි තීරණයක් ගත්තේ. ඒ වැරදි තීරණයක් ගත්ත නිසා මහින්ද මහත්තයා අද මුළු රටම ගිනිගන්නවා. මේකට බග කියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි. මම පැහැදිලිවම කියනවා. මේකට බග කියන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක.
අපට කීමට ඇත්තේ මෙපමණයි. ප්‍රභාකරන්ගෙන් රට බේරගත් කණ්ඩායමට දේශපාලන නායකත්වයේ ඔබ දුන් බව සත්‍යක්. ඒ ගරුත්වේ එහෙමමයි. නමුත් අප නිතර පවසන පරිදි ගඟේ ගහගෙන යන තරුණියව බේරගත්තා කියලා ගොඩට අරගෙන දූෂණය කරලා අවජාතක දරුවෙකු බිහි කරන්න ඉඩ දෙන්න බෑ. අල්ලගෙන සිටීම වේදනාවක්, අත්හැරීම සැනසීමක් කියලා දන්න කියන සිල්වත් ස්වාමින් වහන්සේ නමකගෙන් බණක් අහලා දැනගෙන හිත හදාගත්තොත් තමයි හොඳ. අමරණීය ගහේ ගෙඩි ගැන අප අහලා තියෙන්නේ සාහිත්‍යයේදී විතරයි. හොඳ වෙලාවට එහෙම ගහක් මේ තුන් ලෝකේ කොහෙවත්ම ඇත්තේ නැහැ. එහෙම ගහක් තිබුණා නම් ඔබතුමන්ලා අමරණීය ගහේ ගෙඩි මිලදී ගන්න රටේ තියෙන ඩොලර් නෙමෙයි මුළු රටම පිටරට පටවනවා ස්ථීරයි. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය බලය අත්හරින්නේ නැත්තේ බලයට ඇති දැඩි ලෝභකම නිසා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. අපේ මහින්ද මහත්තයා කියනවා එයා අයින් වෙන්නේ නැහැ කියලා. මේ තෙලඟ රජයත් පිළිටවන්න උනත් එයාගේ අගමැතිකම එයා තියාගෙන ඉන්න එක තමයි කරන්න හදන්නේ. පෙරේතකමනේ. එක පැත්තකින් බය ඇති හිරේ දායි කියලා එන ආණ්ඩුවක් කරපු වැරදි වැඩවලට, අනිත් පැත්තෙන් තව ටිකක් සෞතිකක් කණ්ඩ කොච්චර තිබුණත් රාජපක්ෂලාට මදි. මට නම් විලි ලැජ්ජයි. ඔච්චර මිනිස්සු පලයන් කියද්දි බලය ලීලා ඉන්නවා. ඔබතුමෙන් ආරාධනාවක් ලැබුණා ගණි දාස්සත්වයට නැවත එන්න කියලා. නැවත එන්න දෙයක් මම පක්ෂේ ඉන්නවා. ජ්‍යෙෂ්ඨ මනුසාසක මේ මම හිටියට මගේ තනතුර නැති කෙරුවා. සිරිසේන දේශපාලන මණ්ඩලෙන් මාව පැන්නුවා. අත්තනගල්ලේ සංවිධායක ධුරෙන් මාව පන්නුවා. පැන්නුවට මිනිස්සු තාම මාවයි සලකන්නේ සංවිධායක හැටියට. ආපහු එන්න කියන්නේ ඉතින් ඒගොල්ලෝ පන්නපු එකට ආපහු එන්නලු. ඉතින් රාජපක්ෂලාට මට විලිදැජ්ජයි තත්වයක් නැහැ නේ. ඇවිල්ලා උදව් කරන්නලු ඒගොල්ලන්ට හදන්න. ඉතින් මං කියන්නේ දැන් ඉන්න සභාපති ලේකම්ව අස් වෙන්නේ නැතුව පක්ෂේ හදන්න බෑ. මං හදන්න බොහොම කැමතියි. මේ පක්ෂේ මගේ මේ ලේනහරවලක් දුවනවා. ඒ වුණාට හදන්න බැරි නම් අත ගහලා වැඩක් නැහැ නේ. ඒ ඉන්න හොරු ටික ඔක්කොම ගියාට පස්සේ අයින් වෙලා එහෙම නැත්තම් පන්නලා දැම්මොත් අපි ගිහලා පක්ෂේ හදලා දෙනවා ලස්සනට. ගුරුවරු විදුහල්පතිවරුන් සහ අනත්‍යන කාර්ය මණ්ඩලය හෙට ලෙඩවීමට නියමිතයි. අදාළ සියලු වෘත්තීන් හෙට ලෙඩ නිවාඩු දැමීමට නියමිතව ඇති බැවින් පාසල් අධ්‍යාපන කටයුතු හෙට මුළුමනින්ම බිඳවැටීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ තරුණින්ගේ කාලේ, මේ තරුණින්ගේ ශ්‍රමය, මේ රටේ වැඩ කරන ජනතාවගේ කාලය මේ අපතේ යන්නේ. ගුරු සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන් අසලම තිබෙන ක්ෂණික සංනිවේදන මාර්ගයකින්. ආයතන සංග්‍රහයේ සඳහන් වෙන්නේ ක්ෂණික සංනිවේදන මාර්ගයකින් තමන් අසනීප වූ බව දන්වන්නට කියලා. මේ විරෝධතාවයට එක්වන්නේ මේ වෙනකොට ඉන්ධන මිල වැඩි, ගෑස් මිල වැඩි, ජීවන වියදම දරා ගන්න බෑ. බරපතල අර්බුදයක ජනතාව ඉන්නේ. මේ අර්බුදයෙන් අධ්‍යාපන පද්ධතියට දැනලා තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට පාසල් පද්ධතියේ ළමයින්ට පාසල් එන්න හැකියාවක් නැහැ. අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම තුෂ්ණිම් භූත වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව අත්නෝමතික ලෙස මිල ඉහළ දමමින් ජීවත් වෙන්න බැරි තරමට ජනතාව පත් කරමින් යන මේ තත්ත්වයට එරෙහිව අපි 25 වෙනිදා එට දවසේ මෙරටේ ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කළ වර්ජනය කෙරෙනවා. මෙතනින් එහාට එළඹෙන 28 වෙනිදා අපි සමස්ත මා වැඩ වර්ජනයට අපි සලසුම් කරලා තියෙන්නේ. මේ රට හදන්න බැරිද? මේ රටේ නීතියක් තියෙනවද? මේ ජනතාව රට හදන්න බැරිද කියන ප්‍රශ්නයට දුන් උත්තර. මේ රට හදන්න පුළුවන්ද බැරිද කියන එක අද මේ රටේ හැමෝගෙම හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. සමහරු කියන්නේ හදන්න බැහැ කියලා. ඒත් යෞවනයේ කියන්නේ මේක හදන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් කියන ප්‍රධානම කතාව තමයි අපේ රටේ හොරකම නැති කරන්න ඕන කියන එක. දෙවනියට හැමෝටම සමාන නීතියක්. ඇති හැකි හොරුන්ට සැලියුට් ගහන, පොල් ගෙඩිය අඹ ගෙඩිය හොරකම් කරන කෙනාව හිරේ දාන නීතිය වෙනස් කරන්න ඕන කියන එක. රට හදන්න බැරිද කියන ප්‍රශ්නෙට මේ ජනතාව දුන්නු උත්තර. වෙන්න ඕනේ දේ මිනිස්සුන්ගේ කුසගින්න නිවීමයි. ඉතින් මගේ මතේ නම් 225ම ගෙදර යවන්න ඕනේ. 225 නෙමෙයි අස් කරන්න, ඒක පිටිපස්ස බල්ලෝ ටික අස් කරන්න ඕනේ. බලු කුල්කුඩියක් ඉන්නවනේ කඩේට යන්නේ උන් අල්ලගෙන අස් කරන්න. හරණ කුට්ටමනේ අලුතෙන් අනලා තියෙන්නේ. අනිත් එක මම තරුණ කියලා දානවා කිව්වා. කොහොම තරුණ කට්ටිය දාලා? උතන ඉන්නවද එක්කෙනෙක් තරුණ? දරුවන්ට තේරෙන දෙයක්වත් එයාට තේරෙන්නේ නැහැ. ඒ වෙනි අය අපි පාර්ලිමේන්තු ජවප් එකට ලැජ්ජ වෙන්න ඕනේ. ඇත්තටම තරුණ එක්කෙනෙක් දාගන්න ඕනේ.
හැටමල්ල හොට බිමලෙච්ච සෙට් එකක් නැතුව සබ්ජෙක්ට් එකට අදාළ සෙට් එකක් ගන්න වෙනවා. තරුණ කොල්ලෝ ඉන්න ආණ්ඩුවක් එන්න ඕනේ. මේගොල්ලෝ කාලා මේගොල්ලන්ට දෙනවා මේගොල්ලෝ කාලා ඒගොල්ලන්ට දෙනවා හැමදාම එකම දේ තමයි කරන්නේ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. දැන් ඒගොල්ලෝ බාරගත්තත් මොන විදිහේ යනවද කියලා මහත්තයා අරිට අපිට හිතලා ගන්න අමාරුයි ඉතින්. නීතිය සමාන නීතියක් ඇත්තේ නැහැ ඉතින්. ඉතින් ඒක වෙනස් වෙනක තමයි ඉතින් අපේ ලොකුම බලාපොරොත්තුව. රංජන් නාමනායක මහත්තයා මොනා කරාටද? කතා කරාටද? හොරකම් කරලාද? ඒ වගේ මිනිහ කිරේ දාගෙන ඉන්නවා. නිදොස් කොට නිදහස් මිනිහ මරුවෝ. ඉතින් ඒ වගේ නීතියද මේ රටේ තියෙන්නේ? ඔන්න ඕව නැති කරන්න ඕනේ. මේක පාලනය කරන්න ඉස්සලා සුවදීන හොඳ කණ්ඩායමක් හදා ගන්න ඕනේ. හැදෙන්න ඕන කට්ටිය. අයින් එන්න කියලා කවවත් දාන්නේ අපි. කිසිම කෙනෙක් නැහනේ. දැන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ හොඳ මිනිස්සු ටිකකට. ඔයගොල්ලෝ දැක්කනේ මේ මොළ හතක් තියෙන මිනිස්සෙක් කෙනා කියලා කරපු විනාශය. ඕන ඕන අය ඇවිල්ලා කරනවා කියලා මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මගේ විශ්වාසය. මොන ප්‍රශ්නයක් වුණත් ඉදිරියට මහජනයා බයින්න ඕනේ. මේ වගේ දැන් බැස්සේ බැන්නේ බැරිල්ල ඉදිරියටම බයින්න ඕනේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතේන්ට යුක්තිය ප්‍රාර්ථනා කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙට දින විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි. ඒ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී. මේ සම්බන්ධයෙන් වතිකානුවේ සිට කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ එම දේව මෙහෙයට පාස්කු ප්‍රහාරයේ වින්දිතේන් ඇතුළු 4000ක් පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වන බවයි. මේ කතාවේ ලොකු කොටසක් කාපට් එක යට හංගන්න කටයුතු කරනවා කියන හැඟීම ආපු නිසා අපිට වෙන කරගන්න දෙයක් තිබුණේ අපි ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරයට ගිහිල්ලා දැන් අපි මේ පිළිබඳව අපේ සුද්ධෝත්තම පාප් වහන්සේවත් දැනුවත් කළා. උන්වහන්සේ එකඟ වුණා අපි රෝමයේ සාන්ත පේදුරු බැසිලිකාව තුළ අපි විශේෂ වැඩපිළිවෙලක් සී ගැන්වීමේ වැඩපිළිවෙලක් කරමු කියලා. ඒ අනුව 25 වෙනිදාට එනම් ලබන සඳුදාට අපි ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් කතෝලික සොහොයුරු සොහොයුරියන් 4000කට පමණ සහභාගි වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ අය සමග අපේ සහෝදර බෞද්ධ සොහොයුරන් හින්දු ඉස්ලාමීය සොහොයුරන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ මියගිය අය වෙනුවෙන් යාඥා කරන්නට, තුවාල වෙච්ච අයට සුවය ලැබෙන්නට යාඥා කරන්නට සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාද සහිතව අපි මේ වැඩසටහන සංවිධානය කළා. මේ රට තුළ විනාශකාරී කුමන්ත්‍රණ පරාජය කරලා ජාතීන් ආගමිකයන් කොටවන්නට නිතරම ගෙනියන දේශපාලන කුමන්ත්‍රණ පරාජය කරලා අපි රටක පොරවැසියන් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා මේ සැමරුම කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී අපේ රට තුළ දහසකුත් එකක් දුක් කරදර විඳිමින් යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් කතා කරමින් පාරට බැහැලා ඉන්න සියලු දෙනා සමගම අපි ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. අපේ රට අපි අපේ රටට ආදරෙයි. අපේ රටට අබමල් රේණුවක විනාශයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින්ස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපේ ජීවිත ජයගමු. මේ මනුතම් මෙහෙවරට සියත අපේත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. මේ වන විට රට තුළ පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. දිනෙන් දින බාණ්ඩවල බිල ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලයි ඉන්නේ. මෙලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් මනුතම් මෙහෙවර සහන වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක මනුතම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් වන්නී දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩින්ග්ස්, හේමාස්, CBL සමූහය සර්වෝදය සහ PWC ශ්‍රී ලංකා එක්වයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. අපගේ ගමේ විලඳු දුප්පත් අයට ආයතන තුනත් සාමාන්‍ය සර්වෝදය සම්බන්ධ කරගෙන කරන මේ මෙහෙවරට ගොඩක් පිං. මේ අවස්ථාවේදී රට අගාධයට පත්වෙච්ච මේ මොහොතේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය ඉතාම දුර්වල හේයින් මෙවැනි ආධාර උපකාර කිරීමක සම්බන්ධයෙන් මම CBL ආයතනයටත්, ඩයලොග් ආයතනයටත්, මාස් ආයතනයටත්, හේමාස් ආයතනයටත් මාගේ පූර්ණ ස්තුතිය පිරිනමමි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. ප්‍රවෘත්ති අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.